में प्राइम टाइम सनराइज प्रवृत्ति प्रकाश्य आयबोन सुबुदेशना खुदेशना प्रधान पद प्रकाश्य समगिन मामा गिहान उद्योग प्रथमे नवदानीय सिरस्तल वित मिरट मानव हिमिकम तत्व निरीक्षण यूरोपा पार्लिमेंट नियोजित दिदनिकु दिवहिनट उत्सव समय परिभोजन नुसुदुसु आहार अलविकल विलंदुन 2700කට නඩු ඉදිරි දින තුන තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට අනාවැකි වසර 10කට පසු ලෝක ආධුනිකත්ව චෙස් තරගාවලියේ 2015 කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකාවට ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත यूरोप संघ में पार्लिमेंट मंत्री वरियान दिदिने को ये श्रीलंका वटे पैमनिया मेम संचारे दी ओन कामकरु अमात्यवर्या हा तबत देशपालन पक्ष नियोजित इन मुनके सीमट दे नियमिताई I am visiting Sri Lanka to see how මම ලංකාවට පැමිණි මේ රටේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා සුවා බලන්න. අපිට පේනවා හොඳ ප්‍රගතියක්. අධිකරණය පැත්තින් හොඳ වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් මට දැනගන්න අවශ්‍යයි මේ වර්ධනය ප්‍රායෝගිකව වෙනවද කියලා. මම බලාපොරොත්තු වෙනවා සෑම දේශපාලන ප්‍රශ්නයකම නියෝජිතින් මුණගැසෙන්න. මේ කරුණු කාරණා යුරෝපා සංගමය සමග ගනුදෙනු කරන්න වගේම ආර්ථික වශයෙන් යුරෝපා සංගමයෙන් ලබා දෙන සහන ලබා දෙන්න අපිට වැදගත්. මම කැමති ශ්‍රීලංකාව යුරෝපා සංගමයේ සමග වෙළඳාම් කරනවා නම් නමුත් මට දැනගන්න අවශ්‍යයි මෙහි මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් ක්‍රියාත්මක වන ආකාරය ගැන ගත වූ දින 7ක කාලය තුල පරිභෝජනයට නුසුසු ආහාර අලවිකල ආපන ශාලා 19730ක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඉන් 2716කට එරෙහිව නඩු පවරා ඇති පවයි. නිවාඩු ගැනීමකින් තොරව උත්සව සමයේ වැට්ලීම් අකණ්ඩව සිදු කිරීමට තීරණය කළ බවද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් පසුගිය දින කීපයේ ආයතන 19730 පරීක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මේකෙන් 3412ක් ආහාර අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා. මේකෙදී 2716කට එරෙහිව නඩු පවරන කටයුතු කරලා තියෙනවා. මේ අතර විශේෂයෙන්ම මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල ආපන ශාලා සහ උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරලා බෙදා හැරලා වෙළඳ පොලේ ප්‍රදර්ශනය කරන්න තියෙන ආහාර අයිතම රාශියක් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. මේ වැඩලීම් වලදී වැඩිම වැඩලීම් සංඛ්‍යාවක් සහ අත්අඩංගුවට ගැනීම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙනුත් नगर सभावे महाजन सौख्य परीक्षक वरुण ये मात्र नगर सीलू आहार द्रव्य अलविसेल परीक्षा वटलाकला मेहदी वेंसेल आपनशाला एतलु स्थान रसक परीक्षा वटलाकुना एदी परिभोजनेर नुसुदुसु करवल ගුල්ලන් සහිත සහල් මෙන්ම ගුල්ලන් සහිත ධාන්‍ය වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය අලවිකල ස්ථාන රසකාමුව තිබෙනවා. මෙහිදී වෙන්සල් 10කට නඩු පෙවරීමට කටයුතු කළ ඇති අතර තවත් ස්ථාන 40කට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. අලගෙඩියක් ඉරේලිය වටනහම පොළපාටක් එනවා. පොළපාට එන්නේ සොලෑනම් කියන රසායනයත් එක්ක. මේ රසායනය අලගෙඩිය තිබුණාට ඒක මනුෂ්‍ය පරිභෝජනයට ගත්තාම පිළිකා ජනකයක් වෙන්නේ ඉඩ අවකාශයක් තියෙනවා. එහෙනම් කොයි වෙලාවකවත් අලගෙඩියක් ගන්නෙදි පැල වෙලා මොටි යොදාපු එකක් හරි කොළපාට වෙච්ච එකක් හරි ගන්න එපා. ඉක්ුණන්නත් හොඳ නෑ. අන්න ගන්නත් හොඳ නෑ. උත්සව සමය වෙනුවෙන් දිවයිනේ අවශ්‍යතා ඇති රෝහල් සඳහා අතිරේක හෙදෙන දරින් ඇතුළු සෙසු කාර්ය මණ්ඩල යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කළේ පසුගියදා නව පත්වීම් ලැබූ හෙද නිල්ධාරීන් 1300ක පමණ පිරිසක් ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි. පැතිර යන වසංගත තත්ත්වයේ හේතුවෙන් සහ උත්සව සමයේ ඇතිවිය හැකි අනතුරුවලදී රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනම් කිරීම සඳහා මෙම පියවරගත් බව ඔහු සඳහන් කළා. ඒ යටතේ කොළඹ ජාතික රෝහල, IDH උණ රෝහල, ත්‍රිකුණාමලයේ රෝහල මහනුවර මහරෝහල ඇතුළු ප්‍රධාන රෝහල් සඳහා සේවා අවශ්‍යතා මත නිලධාරීන් අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගයෙන් ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් පැනවීමට යෝජිතව තිබූ රුපියල් 25,000ක දඩ මුදල් සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ එල්ල වූ විරෝධතා සැලකිල්ලටගෙන එම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බවයි. වමෙන් ඉස්සර කිරීම පිළිබඳව දඩ මුදල් ලිහිල් කරන්න අධික වේගයකට ඒ වේගීය අවස්ථාවන් අනුව දඩ මුදල් වෙනස් කරලා රුපියල් 25,000 දඩ මුදලකට වෙන්න කියන ඒ ඉල්ලීම් දෙකම ඒක ඉටු කරලා තියෙනවා. අනෙකුත් ඉල්ලීම් පිළිබඳව ඒක කිසිම විවේචනයක් තුනේ නැහැ. ඒ ඉල්ලීම් වලට නියමිත 25,000 දඩිය ඒටි අර ඉල්ලු සහනයක් ලබා දීලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් පත් කර කමිටුවේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිතුමාට බාර දීලා තියෙනවා. ඒ වාර්තාවෙදි මේ පෞද්ගලික බස් සංගම් ඇතුළු අනෙකුත් ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්වත් දැනුවත් කරලා තමයි ඊළඟට මේ වාර්තාව බාර දීලා තියෙන්නේ. ඉදිරි කාලයේදී ජනාධිපතිතුමා අවශ්‍ය නිර්දේශයන් ඒකට ඉදිරිපත් කිරීමෙන් පසු ඒක ක්‍රියාත්මක කිරීම ආරම්භ වෙනවා. කොස්ගම ඇස්වත්ත දකුණ කැලෑබද ප්‍රදේශයක තිබී පුත්කල මලසිරුවක් හමුව තිබෙනවා. කොස්ගම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ පසුරුවේ මෙම සිරුර සොයා ගැනුණා. සිරුර 38 හැවිරිදී එම ප්‍රදේශයේම පදිංචිව සිටි දෙදරු පියෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා. සිටිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනේ සිදු කිරීමට නියමිතයි. අද සිට ලබන 13 වෙනිදා දක්වා පස්සරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කන්වරත්න මහතා පැවසුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේදී තද සුළං ඇතිවිය හැකි බවයි. මේ දිනවල දිවයිනට බලපාන්නේ අන්තර්මෝසම් කාල පරිච්ඡේදයක්. මෙම කාලයේදී බොහෝ දුරට අපි දන්නවා උදේ කාලයේ පැහැදිලි අහසක් තියෙන්නේ. හවස් ජාමේ තමයි ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්නේ. 11 වෙනි දින සිට 13 වෙනි දින දක්වා කාලගුණික තත්ත්වයේ වෙනස් වීමක් පෙන්눔 කරනවා. මේ හේතු කොටගෙන උදේ කාලයේ පැහැදිලි අහසක් තිබ්බට දිවයිනේ බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ලක්ෂණ පහළ වෙලා තියෙනවා. වැසි තියෙන අවස්ථාවන් වලදී ඒ අවට තද සුළං ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ගිගුරුම් වලින් අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ගිගුරුම් සහිත වැසි තියෙන අවස්ථාවන් හරි විද්‍යුත් උපාංග භාවිතා කිරීමෙන් තොර වෙන්න ඕනේ. විශේෂයෙන් ටෙලිවිෂන් යන්ත්‍ර, ඊළඟට සීතකරණ යන්ත්‍ර, ඒ වගේ දේවල් පේන් වලින් ගලවලා ඉවත් කරොත් මේ ගිගුරුම් වලින් සිදුවන අනතුරු වළක්වාගෙන ඉන්න හැකියාව තියෙනවා. වසර 10කට පසු ලෝක ආධුනිකත්ව චෙස් තරගාවලියේ 2015 කාන්තා කාණ්ඩයේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක සමත් වුණා. ලෝක චෙස් සම්මේලනයේ මගින් සංවිධානය කළ මෙම තරගාවලිය අප්‍රේල් 1 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැතුණේ ඉතාලියේ ස්පෙලේටෝෙහිදී. ඒ සමහර රටවල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අසන ප්‍රමාණයක් සහභාගී වුණා. විවිධ කාණ්ඩයන්ගෙන් සමන්විත වූ තරගවලියේ 2015 කාන්තා කාණ්ඩයේ ශූරතාවය හිමි කරගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සේනබ් සේරම්. මෙම ශූරතාවය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හිමි කරගත් දෙවන අවස්ථාවයි. මම ඒ තරගාවලියේ 2007 කාන්තා කාණ්ඩේ පළමුව ස්ථානය දිනාගත්තා. මම ස්තුතිවන්ත වෙනවා මගේ කෝච් රජින්ද්‍ර කළුගම්පිටියතුමා, ලංකාවේ චෙස් ෆෙඩරේෂන් එකයි, අගේ ඉස්කෝලේ මහනුරුසස් බාලිකා විදුහල විදුහල්පතිතුමියයි. ඇත්තම සේනබ් ලෝක ආධුනික කාන්තා ෆිඩේ රේටින් ඉන්ටර්නැෂනල් රේටින් 2000 පල්ලෙයා කාණ්ඩේ ලෝක ශූරතාවය දිනාගත්තා. ලංකාවෙන් අවුරුදු ගානකට පස්සේ තමයි එහෙම ශූරතාවයක් දිනාගත්තේ. අවුරුදු 10කට විතර පස්සේ 2007 දී අපි තවත් ශූරතාවයක් දිනාගත්තා තවත් චෙස් ක්‍රීඩිකාවක්. ඉතින් අපිට ලොකු විශේෂ මොහොතක්. මොකද සේනබ් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම වලත් පළවෙනි ස්ථානෙට මේ ටෝර්නමන්ට් එක පස්සේ යනවා. 1900 රේටින් එක ටච් කරන ලංකාවේ දැනටින් එකම ප්ලේ කරන ගර්ල් එයා. ඉතින් ලොකු achievements ගොඩක් සේනබ් මේ ටෝර්නමන්ට් එකත් එක්ක ගත්තා. ඉතින් අපිට ලොකු වැදගත් දවසක් ලංකාවේ චෙස් වලට අද. ඒ සමගින් උදෑසන ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වන අපරවරු 8:55ට live at 55 බලාපොරොත්තු වන්න. ඔබට ජයග්‍රාහී දවසක්. ආයුබෝවන්.
Hotline 0114-896-896. www.newsfirst.lk. Feedback @newsfirst.lk.